මේ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන සුජානි මේනකා ගැනයි. සුජානි, අදටත් ඔබ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ සතින් සතිය රුපියන් රුපියල ඇඩ් එකේ හිටපු පුංචි කෙල්ල මතකද කියලා. ඔව් ඔව්, මටත් හිතාගන්න බෑ මීට අවුරුදු 28කට පෙර කරපු දැන්වීමක් කොහොමද අදටත් මෙච්චර මතක කියලා. මේ වැරදි දැන්වීමට පෙනී ඉන්නකොට මගේ වයස අවුරුදු 10යි. පළමු රඟ දැක්වීමෙන්ම මේ තරම් ජනප්‍රිය වෙයි කියලා ඔබ හිතුවද? මේ ඇඩ් එක නෙවෙයි මගේ පළවෙනි රඟපෑම. ආචාර්ය ලෙස් ජේම්ස් පීරිස් මහත්තයාගේ ප්‍රාර්ථනා කියන ඒකාංගික ටෙලි නාට්‍යයේ මම මුලින්ම රංගනයෙන් දායක වුණේ. එතකොට මට වයස අවුරුදු 3යි. ඒ පළමු රඟපෑමට මට එවකට රංගන ශිල්පිනියන් ඇගෙන්නේ උත්සවකදී කුසලතා සම්මානයක් හිමි වුණා. ලෝභ නැතුව හිනා වෙන රංගන ශිල්පිනියන් අතර ඔබ ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනෙක් කියනවා. වෙන්නේ නැති කවුරු මාත් එක්ක හිනා නොවුනත් මම මට මුණ ගැහෙන හැමෝමත් එක්කම කටපුරා හිනා වෙනවා. ඒක ව්‍යාජ හිනාවක් නෙවෙයි, හදවතින්ම මෝඩ නැගෙන හිනාවක්. අද මා හිනා වුණ කෙනා මා සමග හිනා නොවුනා කියා මා ඔහුට හෙට දුටු විට හිනා නොවී ඉන්නේ නැහැ. හෙටත් ඒ වගේම කටපුරා හිනා වෙනවා. අද වෙනකොට මුළු ලෝකෙම පිළිගන්නා කරුණක් සිනාසීම සතුටින් සිටීම පුද්ගලයා නිරෝගී කරන ප්‍රධානතම සාධකයක් බව. මොන ප්‍රශ්න හිතේ තිබුණත් తాවකාලිකව ඒව අමතක කරලා හිනා වෙලා ඉන්න පුළුවන් නම් ඒක ඇත්තටම අභියෝගයක් ලෙසයි මම දකින්නේ. හිනා වෙනකොට අමතරව ලස්සනට ඉන්න තව මොනවද කරන්නේ? විශේෂ දෙයක් නම් කරන්නේ නැහැ. අමතර දේවල් කරන්න මං හරි කම්මැලි. හැබැයි කොච්චර කම්මැලි වුණත් දැන් නම් මං හිතලම් වතුර ගොඩක් බොනවා. ඊට අමතරව ගෙදරදී බොහෝ වෙලාවට පළතුරු ජූස් හදලා බොන්න මමත් බීත් පුරුදු වෙලා ඉන්නවා. ගස් ලැබු කොමඩු අලිගෙඩ පේන වගේ පළතුරු නිතර හදලා බොනවා. ඊට අමතරව දැන් මම බත් කන එක අඩු කරලා සැලඩ් එකක් කන්න පුරුදු වෙලා ඉන්නවා. ඉරිදා සෙන්සුරාද උදේට අපි ගෙදර ඉන්නවා නම් බිමල්ගේ අම්මා අතින් පිළිල වෙන රස ගුණදායි කැඳ කෝපියක් අනිවාර්යයෙන්ම බොනවා. අම්මා එක කැඳ වර්ග හදලා අපි දෙන්නට දෙනවා. පුතේ මේ කැඳවලට ලේ පිරිසිදු වෙනවා, ඇඟ පාට වෙනවා, ශරීරයේ උෂ්ණ ගතිය නැති වෙනවා කිය කිය හරිම ආදරෙන් අපිට හදලා දෙන කැඳ බොන්නේ මමත් බිමලුත් සති අන්තිය එනකම් බලන් ඉන්නේ. හමේ පැහැ ආරක්ෂා කරගන්න ස්වභාවික ආලේපන මොනවාද භාවිතා කරන්නේ? ගෙදර ඉදනම් එහෙම ගැල්වීම් කරන්නේ නැහැ. ඒත් මහගෙදර ගියාම පුංචිලා නංගිලා මට එක එක පැක් වර්ග හදලා දෙනවා. කහ සුදු හඳුන් වෙනුවෙල් ගැට කුකුම් පොතු ආදී ආයුර්වේද ඖෂධ එකතු කරලා පැක් හදලා දෙනවා. ගස්ලව මදයට යෝගට් හැන්දක් කහ ටිකක් දාලා පැක් හදලා දෙනවා. එතකොට නම් මං ඒ අයත් එක්ක ඒවා ආලේප කරනවා. ඒ අවස්ථාවන් හරිම විනෝදයි. මොනේ ආලේපන ගල්වගෙන ඉන්නේ අපි හරිම සතුටින්. එහෙම ඉන්න අපිව දකින අනිත් අයටත් ඉබේටම මුහුණට හිනාවක් එන නිසා ඒ අයත් සතුටින්. ඊට අමතරව නම් මං දෛනිකව ගොඩක් ක්‍රීම් වර්ග ආලේපන කරන්න පුරුදු වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි ශරීරයේ පිරිසිදු කිරීමෙන් පසු හොඳ තත්ත්වයේ තෙතමනේ සහිත මොයිස්චරයිසර් භාවිත කරනවා. ඊට අමතරව එළියට යන හැම වෙලේම සන්ක්‍රීම් එකක් නම් ආලේප කරනවා. වැඩි වෙලාවක් මේකප් දාගෙන ලයිට් වලට නිරාවරණය වෙමින් ඇතැම් විට තද අවුරක්ියේ පවා රූගත කිරීම කරද්දී හැමට හානි සිදු වෙන්න පුළුවන්. ඉඩ කඩ හරිම වැඩි. එනිසා මං රූගත කිරීම නැති හැම අවස්ථාවකම සම පිරිසිදු ආලේපවල වලින් තොරව තබා ගැනීමට උත්සාහ කරනවා. ඇඟේ හැඩය තියාගන්න ශරීරයේ බර ටිකක් වැඩි වීගෙන එනකොට ජිම් යන්නත් මම පුරුදු වෙලා ඉන්නවා. ලෝකයේ ඔබතුරු ලස්සනම කාන්තාව කවුද? ආයේ වචන දෙකක් නෑ, ඩයන කුමරිය. මං එයට පුංචි කාලේ ඉඳලම හරිම ආදරෙයි. මම එයට කොච්චර කැමතිද කිව්වත් පුංචි කාලේදී මම තාත්තට කියනවා ඩයන වගේ මගේ කොණ්ඩේ කපන්න කියලා. ඉස්සර ඩයන කට් කියලා කොණ්ඩේ කපන්න ගොඩක් අය හුරු වෙලා හිටියනේ. ඉතින් අහන්නකෝ ඩයන කුමරිය වගේ කොණ්ඩේ කපලා ගෙදර ඇවිත් මම ඇවිද්දේ ඇයි ඇවිදින විදියට, කතා කළේ ඇයි කතා කරන විදියට, ඉරියව් හසුරුවමින් තමයි. කොටින්ම කියනවා නම් මා දැසෙන් බැලුවෙත් ඇගේ බැල්මේ විදියට. මං ඒ තරම් ඇව අනුකරණය කළා. අදට මං ඇගේ සුන්දරත්වයට හරිම කැමතියි. ඒ වාගේමයි ඇය සතු මානුෂීය ගුණධර්ම වලටත් මං ගරු කරනවා. ඇගට ලස්සනම් පාට මොකද්ද? තද රෝස පාට ඇඳුම් ඇඳන් මං හරි ලස්සනයි කියලා හැමෝම කියනවා. මට දැනෙලා තියෙනවා. හැබැයි ඒ පාට මං කැමතිම පාට නෙවෙයි. ඇගට ගැළපෙන ඇඳුම සාරිය. ඔබ විශ්වාස කරනවද කාන්තාවකට ලස්සන වැදගත් කියලා? ඔව්, කාන්තාවකට ලස්සන වැදගත්. මෙහිදී මා දන්නේ කාන්තාවක් බලෙන් ලස්සන විය යුතුයි කියලා. උපතින් ලැබුණු ස්වරූපය වෙනස් නොකර පවත්වා ගැනීමයි කළ යුත්තේ. ඒ ප්‍රවේශම් කර ගැනීමේදී නියැලෙන වෘත්තිය, වයස, යෙදි වෙන හැකි කාලය ආදී කරුණු ගණනාවක් බලපාන්න පුළුවන්. වෘත්තියකින් ඉදිරියට යාමට කෙනෙකුට ලස්සන වැදගත්ද? මෝස්තර රූපණ ශිල්පීන් වැනි වෘත්තියක නියතු වූවන්ට සමේ වර්ණය වැදගත් නොවුනත් මුහුණේ පෙනුම ඇගේ හැඩය මෙන්ම පොදුවේ මන පෞරුෂත්වයක් තීවීම අත්‍යවශ්‍යයි. නමුත් රංගන ශිල්පිනිය හෝ වෙනයම් හෝ වෘත්තියක නියැලෙන මුහුණක් තිබූ පමණින් වෘත්ති දක්ෂයෙකු වෙන්නේ නැහැ. ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ තැන් අවධානය කිරීමේදී මේ කරුණු හොඳින් පෙනී යනවා. සතුටින් ඉන්න මොනවද කරන්න ඕනේ?
පුංචි දෙයක්. උදේ නැගිට වෙලාවෙ ඉඳලා අද දවස් සුබදායී දවසක් වෙන්න කියලා හිතන්න පුළුවන් නම් සමහර විට ඒ දවස කොච්චර කටුකදායි අත්දැකීම් ලැබෙන දිනයක් වුවත් ඒ දිනය හරිම මිහිරි රසවත්. සමහර විට දුක ගෙවෙන්නේ සතුටින්. නිරෝගීකම ආරක්ෂා කරගන්න පුළුවන් සරලම දෙයක් තමයි සතුටින් ජීවත් වීම. සතුටක් නැති මනසක් නිතරම රෝගී වෙනවා. නිරෝගීකම ගිලිහෙනවා. ඒ කියන්නේ අපි ඉබේම අවදලස්සන වෙනවා කියන එකයි. ඇතැම් වෙලාවට අපේ ජීවිතවල යම් යම් කාලවලදී සතුට ඈතට යන බව හැඟෙනවා. ඒ වෙලාවේදී කොමාරි සතුට ආයේ ළඟට ගන්න විවිධ උපක්‍රම යෙදෙනවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතු video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.